तेना याज्ञा कल्पतांगमु अपि याज्ञा दयावंत देवी स्वामी वहंस उपवहंस के दयावंत दयात्र बार मापियाने में संध्या उपवहंस अपे दिव्यांग वहंस अपे शक्ति अपे साधन अद अपे उपवहंस के पामुल्ट पेमिति बिना स्वामी ने उपवहंस के वचन इगन गन्न ये वचन ने तुलिन स्वामी ने अपे जीवित शक्तिमान कर गन्न पियानी देन उपवहंस के करुणा भर दयातट अपे एक्किन एक्किन अब स्पर्श कराने के अपे याज्ञा कर दे स्वामी බෝහන්සේගේ හස්තය අපකේ තමයි. බෝහන්සේ කරුණාවක් මත තමයි. පියනි බෝහන්සේ බලවත් දෑතින් අපි එක්කෙනෙක් කිනාව සාරන. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි අද මම ඔබෙන් අහන ප්‍රශ්න තමයි මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඒ තමයි ඔබ කිතුණු සබාව නැත්තම් ප්‍රජාව සතු ලක්ෂණ මොනවා ඔබ ක්‍රිස්තියානි සභාවක් කියන එක කොහොමද මොන වගේ කියලා කෙනෙක් ඇහුවොත් කොහොමද ඔබ කියන්නේ ක්‍රිස්තු ස්වාමීන්ගේ විවස්ථාවන්ව ජීවත් වෙන කඩාවක් කන්නේ ක්‍රිස්තු ස්වාමීන්ගේ විවස්ථාව කියන්නේ මොකක්ද ක්‍රිස්තු ස්වාමීන්ගේ දේ නාන ඒක මොන වගේ දේද ක්‍රිස්තු ස්වාමීන්ගේ ගන්න පිළිපදින එක සුභාරාජ්‍ය කියනක याज्ञा करने का ये वाक्य देता है सेवा ये अम्मा मुक्ति का सभा वाक्य वा मनोवाद सुपत करला කර පුස්තා නැත්නම් ඒ වගේ තැනක්. තව මොනවාරි අදහස් තියෙනවා අපි ගන්න. සභාවක් කියන්නේ එකමුතුකම. ඔක දෙකමුතුකමක් කියන්නේ. සමහර මිනිස්සු මේක දුවේ නැහැ නේ නේද? ඉලිකම් ඒ කියන්නේ අපිට මේ පෞද්ගලිකවනේ මං අන්නේ සභාවක් හිටියා. සභාවක් කියවන ප්‍රජාවක්. අද කෝල් කුල නේද කුලම් කද. එක්කම එකට එකතු වුණා. ප්‍රජාවක් කියන්නේ මොකද්ද මේ කණ්ඩායමක් කියන්නේ මොකද්ද කුලම් කුල කුලු කුලු. ඔතන ක්‍රිස්තවේ කුලු එන්න. මොන වගේ ලක්ෂණද තියෙන්නේ? කිතුණු සභාවක නැත්නම් කිතුරු ප්‍රජාවක මොන වගේ ලක්ෂණද තියෙන්නේ? ඔව්. මොනවාද හිතන්නේ? අපි මේ කල්පනා කරනවා කිතුණු සභාවක කිතුරු ප්‍රජාවක මොන වගේ ලක්ෂණද තියෙන්නේ? මොන වගේ? තිබිය යුතු ලක්ෂණ හරි ना इते एकमुतुका मत देखो ना क्या एकमुतुका अरे एकमुतुका साहबा एकम क्या मत एक ना कता करूं नहीं मैं का එකඟ වීම කවරි හා යටහත් පාති අටහත් පාති ලක්ෂණ
කොටම නායකත්වය කරනවා කියන කීමක් කියන්නේ විශ්වාසයෙන් නියෝජනය කිරීම ඒක විශ්වාසය අනුගමනය කිරීම මේ මොකක්ද කියන්නේ විශ්වාසය අනුගමනය මොකද වෙලින් කියන්නේ විශ්වාසය අනුගමනය කරනවා කියන එක ස්ථාවිකම පිළිපත් අනුගමනය කරන දැන් පිළිපි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ කිතුණු සභාවක් කොයි වගේ විය යුතුද කියලා තමයි කතා කරන්නේ. ඒකයි මම මේ ප්‍රශ්නේ අහුවේ. මොකද අපි ගත්තොත් එහෙම පිළිප්පි දෙවනි පරිච්ඡේදය අපි අද අධ්‍යයනය කරන දෙවන පරිච්ඡේදය. පිළිප්පි දෙවන පරිච්ඡේදයේ 1 ඉඳන් 4 දක්වා 2 ඉඳන් 4 දක්වා අපිට කියනවා කොහොමද එකමුතු මනසක් තියාගෙන එක මනසක් තියාගෙන හරිද ඊළඟට දෙකේ පහේ ඉඳන් 11 දක්වා අපිට කතා කරනවා කොහොමද ක්‍රිස්තුස් වහන්සේ ව අනුගමනය කරන අනුකරණය කරන එපමණ ක්‍රිස්තුස් වහන්සේගේ උදාහරණ ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශ දෙකේ 12 ඉඳන් මම හිතන්නේ 18 විතර වෙනකන් ඔව් 18 විතර වෙනකන් අපිට කතා කරනවා කීකරුකමෙන් කොහොමද අපි ක්‍රිස්තුස් වහන්සේ තුල කොහොමද කීකරු වෙන්නේ කියලා හරිද මෙතන මේ ටික තමයි අපි අද කියන තාපලයක් ටික තව කොටස් කීපයක් නවත් මම මේ අද පටන් ගමු මම අපර මේ දෙක තමයි කරන්න වෙන්නේ එක සහ දෙක කොටස් වල හරි එතකොට ක්‍රිස්තියානි ප්‍රජාවක් සභාව කියන ප්‍රජාවක් නේද සභාව කියන්නේ නිකන් රස්වීමක් වගේ කට්ටිය ඇවිල්ලා කට්ටිය යනවා නෙවෙයිනේ අපි නැත්තම් කියන්නේ ක්‍රිස්තියානි රස්වීම කියලා රස්වීමක් නෙමෙයි ඒක වෙලා සභාවක් සෙනඟක් හරි අර ග්‍රීක වචනේ එක්ලීසියා පිටතට කැඳ වූ සෙනඟ ඒ වචනේ එන්නේ එක්ලීසියා කියන වචනේ එන්නේ පාස්කුවේ නේද එතකොට ක්‍රියා සමාවෙන මේ පිලිප්පි දෙවනි පරිච්ඡේදය කතා කරන්න අපිට ආපහු යන්න වෙනවා පිලිප්පි 1 27 ඉඳන් මොකද 27 අපිට වැදගත් ඉඳන් 30 දක්වා හරි එතන 27 ඉඳන් 30 දක්වා අපිට කතා කරන ප්‍රධාන කාරණා කීපයක් ගැන මොකද කතා කරන ප්‍රධාන කාරණා ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් තියෙනවා එකක් තමයි ඔව් අපි මහත්තුරු හිත ගන්න අවශ්‍ය හරි කොට පිළිපි 1 පිළිපි 1 27 ඉඳන් 30 දක්වා නේද මං කිව්වේ ඒ කොටසේ පළවෙනියටම අපිට කතා කරනවා උන්වහන්සේ තුල අපි හිත ගන්න ඕනි කියන කතාව. හරි? ඒක තමයි පළවෙනි එකේ කතා කරන්නේ. ඒතර 27 28 පද. හරි? 27 28 පද. මේක බෙදෙන්නේ මෙමයයි. 27 28 ඊළඟ 29 ඊළඟට 30. මෙන්න මෙහෙම තමයි මේක බෙදෙන්නේ. එතකොට 27 28 පද අපි කියවුවොත් එහෙම මම කියවන්නම් කෙසේ වෙතත් ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ සුභාසනට ඔබින ලෙසම හැසිරෙන්න. එවිට ඔබ දැකීමට මා ආවත් නාවත් ඔබ ස්ථිරව එක්සත්ව සිටින බවද ඔබ හැම කෙනෙක් ඔබ හැම එකෙකුමෙන් සුභාසනයේ ඇදහිල්ල සඳහා වීරය කරන බවද ඔබේ විරුද්ධවාදීන්ට අභීතව මූණ පාන බවද ඇසීමට මට හැකිවනු ඇත. ඒ අභීතකම ඔවුන්ට විනාශයේ ලකුණක්ද ඔබට විමුක්තිය ලකුණක්ද ලෙස දෙවියන් වහන්සේගෙන් පැමිණෙන්නේ. ඒතර පළවෙනි එක තමයි මොකද්ද? අපි හිත ගන්නවා. අපි හිත ගන්න. කොහොම හිත ගන්න ඕනේ? අපි නිර්භීතව අපි හිත ගන්න ඕනේ සුභාරංචියට අනුව ජීවත් වෙන්න. ඒතර 27 28 අපිට කියනවා අපේ ජීවිතය කොයි වගේ වෙන්න ඕනද කියලා කිතුණුවන් හැටියට. කොහොමද අපේ ජීවිතය වෙන්න ඕනේ? ජේසුස් වහන්සේගේ සුභාරංචිය. ජේසුස් වහන්සේ අපිට අනකර දෙයට අනුකූල ජීවිතයක් ගත කරන්න අවශ්‍යයි. එහෙම අපි ජීවත් වෙනකොට අපිට මොකද හැකියාව තියෙන්නේ? මිනිස්සුන්ගෙන පීඩා වලට ප්‍රශ්න වලට නිර්භීතව අපිට මූණ දෙන්න පුළුවන්. මිනිස්සු අපිට ඇවිල්ලා වැරදි කියනකොට මිනිස්සු ඇවිල්ලා අපිට පීඩා කරනවා. මිනිස්සු අපව
විනායක කුලප්පු කරලා ගල් ගැසනකොට අපිට කෙලින් ඉන්න පුළුවන් අපි හරි ජීවිත ආදර්ශයෙන් ජීවත් වෙනවා. අද පෞතුම ඉස්ලාම කියන්නේ මම ආවත් නාවත් හරි සමහර අය ඉන්නවා නේද පොලිස් කාර වගේ නේද? පොලිසිය ඉන්නවා නම් ලස්සන්ට යනවා. පොලිසිය නැත්තම් අයියෙන් යනවා නේද? පොලිසිය ඉන්නවා නම් ඉර කපන්න නැතුව යනවා. පොලිසිය නැත්තම් ඉරවල් තියෙන ඔක්කොම කපන කපල පුළුවන් වාහනත් කඩාගෙන අප්පගෙන යනවා. නේද? අද පොලිසිය ඉන්නවා කියන්නේ මොකද්ද? පරිසරයෙන් යනවා. නැත්තම් ඕන විදිහට යනවා. ඉතින් අපිට කියනවා පාවුල්තුමා හිටියත් නැතත් අපිට කියනවා ගත් කියන්නේ දේ වචනයට අනුව සුභාරංචිත අනුව ජීවත්වන කණ්ඩායම. ඒකට කියව පළවෙනි කතාව නේද? ක්‍රිස්තුස් වහන්සේගේ අන විශ්වාසය අපිට ජීවත් වෙන අන කළ තියෙන පිළිවෙලට අපිට ජීවත් වෙන්න කියලා. ඒක පළවෙනි. ඊළඟ 29 වෙනි පදය අපිට මෙහෙම කියනවා. මොකද කියන්නේ? 29 වෙනම කතාවක් කියනවා. මන්ද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කෙරෙහි අදහන්නන්ට පමණක් නොව උන්වහන්සේ උසස දුක් විඳින්නට අදහන්නට පමණක් නොව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහන්න පමණක් නොව උන්වහන්සේ උදෙසා දුක් විඳීමටත් වරප්‍රසාදය ඔබට දෙන ලද්දේ. මම මේක කිව්වා. 29 ආවුතුමා කියනවා අපිට වරප්‍රසාදයක් දීලා තියෙනවා. මොකද වරප්‍රසාදය? වරප්‍රසාදය කියන්නේ මොකද්ද දෙමළෙන්? ප්‍රසාදම. නෑ. ප්‍රසාදම කියන්නේ වරම්. වරම් වගේ. හා? අපිට දීලා තියෙනවා වරප්‍රසාදයක් දීලා තියෙනවා. මොකද ඒ වරප්‍රසාදය මොකද්ද? ජේසුස් වහන්සේගෙන් දුක් විඳින. උන්වහන්සේ විශ්වාස කරන්න, උන්වහන්සේගේ ආශිර්වාද ලබන්න කරන්නේ මේ අපිට උන්වහන්සේ වෙනුවෙන් දුක් විඳින. හරි? කොලෝසි පොතේ කොලෝසි 1:24 කවුරු එක්කෙනෙක්ට කියවන්න පුළුවන්ද? කොලෝති 1:24 කොලෝසි 1:24 මේ බලන්න කොලෝසෙ 1:24 හරි අමුතු කතාවක්. මොකද ඒ කතාව? කොලෝසෙ 1:24 කියනවා මම දැන්, ඒ කියන්නේ පාවුල්තුමා දැන් කුරුසියේ යේසුස් වහන්සේ කරපු එකේ අඩුව පුරවනවා. හරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ කුරුස පූජාවේ අඩුවක් තියෙනවද? මොකද හිතන්නේ? අපි ආපහු කියමුද ඒක පොඩ්ඩක් ආපහු පැහැදිලි කරගන්න. කොලොස්සි 1:24. මොකක්ද ඒ කියන්නේ? කාටද හිතෙන්නේ? මොකක්ද මේ කියන්නේ? මොකක්ද මේ කොලොස්සි 1:24 පාවුල්තුමා කියන්න උත්සාහ කරන්නේ? ජේසුස් වහන්සේ දුක් විඳේ පොඩ්ඩක් අඩුවක් තියෙනවා. ඒ කියන්නේ දුක් විඳීමේ අඩුපාඩුවක් තියෙනවා. ඔක්කොම නැහැ කියනවා. හැබැයි පෞතුම එහෙම කියනවා. අඩුවක් මම මේ ශරීරෙ විඳිනවා කියලා. කියනවද නැද්ද? ඔව්ත් කියනවා නැත් කියලා. මට තේරෙන්නේ නැහැ. ඔව්ද නැද්ද? මෙතන තියෙනද තියෙනවා. හැබැයි ඔක්කට කියනවා නැහැ කියලා. ඇයි නැහැ කියන්නේ? ඇයි ඕකේ? ඕකේ නැහැ. කියලා කියන්න පුළුවන් ඕකේ. ඔව් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් සියලුම දේවල් පරිපූර්ණ කරා. ඒකනේ උන්වහන්සේගේ මොකද? තෙසලස්තා කියන්නේ සියල්ල නිමයි. සියල්ල නිමයි. එහෙම කිව්වනේ යේසුස් වහන්සේ කුරුසෙන්. එතකොට උන්වහන්සේ සියල්ල නිම කරා. හරිනේ? හැබැයි බලන්න පෞතුම මොකද්ද කියන්නේ? මොකක් උදෙසාද මේ දුක් විඳින්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ අඩු දුක මොකක් නිසාද විඳින්නේ? ඔව් මොකක් නිසා නෑ සුභාරංචි නෙමෙයි පිටේ වයිපා පදෙන් සබාවුදෙස මොකක්ද මේ කියන්නේ මෙන්න මේක තමයි කියන්නේ මම කියලා දෙන්න මොකද්ද කියලා යේසුස් වහන්සේ ගමනේ කවදද යේසුස් වහන්සේ මරණේ අවුරුදු 2024කට කලින් කියලා අපි හිතමු ටිකක්.
අර අපි උනන් තව ටික අඩු කරලා කියලා පුළුවන් නිකන් කියමුකෝ 2024ට කලින් ගන්න කිව්වකෝ මේක 30 ටික අඩු වෙන්නේ නේද අපි විශ්වාස පහේ නේ යසන් සිපුදුනේ අතර පහයි 30 35ක් අඩු වෙනවා 35ක් අඩු වෙනවා කියද 1000 අනන්තරුණ 1900 ආයෙනේ අනුමු සුනන් අර අඩු කරන්න පො 35ක් නැත් 35 37ක් අඩු කරන්න 2000 කියසක් ඒ සතක් නේ යසස බැරි සුනේ මේක උත් වේ බා මේ ක්‍රිස්තු වර්ෂ නිර්මාණය කරේ ක්‍රිස්තු වර්ෂ 5 ඒ ක්‍රිස්තු පූර්ව 5 පොඩි වැරදීමක් වෙලා අවුරුදු 5ක් කර කලින් ගන්න හරි කීයද ආ මේ ගන්න ඔව් 2000 37 කරනවා එක්දාස් නමසය අසුහය අවුරුදු 1986කට කලින් යේසුස් වහන්සේ මැරුණා. දැන් අපි ඉන්න කොයි? අවුරුදු 1986කට පස්සේ සබා හා දැන් මෙතන ඉන්න සබා හරි හැබැයි ජේසුස් වහන්සේ කුරුසියේ ඉෂ්ට කර විමුක්තිය මේ සතාවට ගෙනෙන්න කවුරු හරි මොකද කරන්නේ යම් කිසි කටකිරීමක් කරන්න අනෙක් පැත්තම කියන මම සභාව වෙනුවෙන් ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩය ලෝකෙට ගෙනියලා සභාව පෝෂණය කරන්න වර්ධනය කරන්න වැඩි කරන්න මොකද කරන්නේ යම් කිසි මිලයක් අන්නේ මිලය මාගේ ශරීරෙන්න. ඒතර දේවසේවකයන්ට අප වෙනකොට අපි කට වෙන්නේ මොකද? මේ අනුව කුමන. ක්‍රිස්තුස් වහන්සේව සමාවත කරනවා. මොකද ක්‍රිස්තුස් වහන්සේ මරණය කියන්න කවුරුත් නැහැ. අපි කියන්නේ කවුද? සබාව. සබාව ක්‍රිස්තුස් වහන්සේ ගැන කියන්න සබාව සිද්ධ නමුනාද යම් යම් කටයුතු කරලා. අන්නේක තමයි පවතුන කියන්නේ. සභාව උදෙසා අඩුව තිබෙන උන්වහන්සේගේ ශරීරයේ වද වේදනා වලින් කොටස මගේ ශරීරයෙන් පරිපූර්ණ ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සභාවත් අතර ඉන්නේ අපි දේව සභාවේ සෙනග නියෝජිත අපිට සිද්ධ වෙනවා දෙවියන් වහන්සේගේ වචනය ගෙනියන්න දෙවියන් වහන්සේගේ වචනය ක්‍රියාවට නම්වන්න බොහෝ කරන්නේ යම් දුක් විඳින අනේකයි එතන කියන්නේ. දැන් උදාහරණයක් ගන්න මට කැපකිරීම කරන්න නෝ මම හතට ඇවිල්ලා මේ උගන්න. අට වෙනකන් ඉන්න සිද්ධ වෙනවා. සවස ගෙදර යනකොට 9 වෙයි. කරන් දෙයක් නැහැ. ඒක තමයි මම කරන කැපවීම. කොච්චර වැඩ තිබුණත් මහන්සියල වැඩ කරලා සූදානම් වෙලා ලෑස්ති වෙනවා මොකටද? දේවන වාසේ වචනය උගන්න. එකමයි කැපවීම. ඒතරේ අඩුව ඒ අමාරුකම ඒ වේදනාව මම දැනන්නේ ක්‍රිස්තුස් වහන්සේ අනේකයි කියන්නේ. පාදිරද කොලෝසි 1:24 අපි හැමෝටම කාර්යයක් තියෙනවා අදා ගැනීමට තියෙන වරප්‍රසාදයේ වගේම දුක් විඳින්න කියන්නේ දේ වචනේ උගන්වන්න දේ වචනය ප්‍රකාශ කරන්න සුභාරංචිය ප්‍රකාශ කරන්න ඒ විතරක් නෙවෙයි සමාවට සුභාරංචියව ජීවත් වෙන්න නේද ඒක අප්‍රසිද්ධියක් වෙන්න පුළුවන් අපි යේසුස් වහන්සේගෙන් ජීවත් වෙනකොට මිනිස්සු අපිට පීඩා කරන්න පුළුවන් පාදිරද තේරුණාද කුරුසියේ ඉඳන් සභාව අවුරුදු 1986කට මෙහෙය කියන මේ සභාව තුල යේසුස් වහන්සේ ප්‍රකාශ කරන්නේ යේසුස් වහන්සේගේ අපහාරණ අපිට උන්වහන්සේ කුරුසියේ මේ දුකේ අඩුවක් තියෙන ඒ අඩුව අපි පූර්ණ කරනවා. ඉතින් අදහස් වෙන්නේ කුරුසියේ කුරුස පූජාවේ අඩුවක් තියෙනවා. පැහැදිලි නේද? හරි තේරුණා නේද? හරිද? හරිද? ඔව්ද? හරි. හරි. ඒ නිසා අපි හරි වැදගත් පාවුල්තුමා කියනා වගේ යහපත් හෘද සාක්ෂියකින් හරි යහපත් හදවතකින් ජීවත් වෙන්න අවශ්‍යයි. ඒක අපිට කියනවා ක්‍රියාපොතේ 23 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ මෙන්න මෙම කියනවා. පාවුළු හිත ඕනෑකමින් මන්ත සභාව දෙස net යොමා
அப்போஸ்தலு 23 அதிகாரம் முதலாம் வசனம். ஹலோ பவுல் இது அவனாவே மந்திரசபாவ திச நித்தியமா சகோதரியனி மம அததாக்வா திவ்யான்வான்சி இதிரியே நிதோஸ் ஹர்த சாட்ச கதிவ ஹசுருனேமாய் கீ. அது அப்ப யார் காலிங் கேப்பேக்கல நேது அப்பே ஹசிரீம நிர்தோஷ ஹர்த சாட்சிய பெண்ணு அப்பே ஹித அப்பிட்ட நிதஹாஸ் வெண்ணு அப்பே ஹர்த சாட்சி அப்பிட தொஸ்கியா நறுக்க அப்போஸ்தலு 23 அதிகாரம் முதலாம் வசனம். அதே பிசி திமலை கத்தாக்கல ஹரி அண்ணே தண்ணி அப்போ திமலை கத்தாடலாம் நித்தினே இந்த ஹந்திர ஹயது இது அப்படின் கீனோ முகாந்த அப்படி துக் விதின் அவசியம் மே காரணம் சப தவ பார்த்தேன் எக்க தெசலோனிக்க தேவனி பரிச்சேதே எக்க தெசலோனிக்க தேவனி பரிச்சேதே தாஹத்தரை தான் தாசே எக்க தெசலோனிக்க தேவனி பரிச்சேதி திகே தாஹத்தர பஹாலவ தாசே பதடி பேரானே பாவத்துமா கொஞ்சம் துக்குவேதனா விதினோம் ஏன் தா பாவப்பட்ட எங்க குறைந்து வளர்த்த பட்ட எங்க குறைந்து வளர்த்து என்ன போடுவாங்க பாவத்துமா துக்கென பாவத்துமா லிஸ்ட கல்லியனும் ஏகதான் மே கொலோசி எக்கே 24 கியன குருசியே அடுவ திபென துக் குருசி அடுவ திபென துக் சரீரம் தரணும் கிளா கே அப்பிட சித்த வேணா பிரிய சகோதரனி ஜேசஸ் வாசே அதானோ விட்டறாங்க உன்வாசகி அதில் நம்ம ஜீவத்தின் கூட யான துக்வேதனா காவினா விதி மித்தன யோதுலத்தின வச்சனை கிரீக்க வச்சனை அவையில்ல அகோனா கே அகோனா அட் அப்படி அந்தோனாவாக அத்திசய வேதனாவக யனக்கொட்ட அக்னிக்கு அனைக்கனை தரண்ட பரி கக்குமா அக்னிக்கு அனைக்கு இத்தரே மகா அந்தோனா மகா அமாரே யனக்கொட்ட யான் அப்படி சித்த வேணும் ஏகதா வரப்பிரசாத் ஏக அப்படி தினத்தின வரமக் வரப்பிரசாத் తిసరి పదే బలం ఒక తిసరి పదే కేన్ తిసరి పదే కేను అపిట పావల్తుమా అప్పుడు కేను వరాత్మా ఎది సిట్న సటన ఒబ దుటు ఓయ తవాత్మా ఏ సటనే ఎదెంట ఎదిన బవ అసా అత ఒబట అత్తే తే సటనమే పావతుమా కన మమత్ దుక్ పింద మమత్ మే గమన గియా மமத் மே சட்டன எதுனா வேணானே எக்கத்தெசலோனிக்க திக்கே தப்பா அப்பிட்ட பௌத்துமா கீனா என்ன மகத்துக்கு இக்கட்ட அப்படி சட்டன் கரும் மம்ம ஒப்பிட்ட கலிங்கில மே சட்டன ஜாயகாத்தா என்ன அப்படி எக்க சட்டன் கரும் நேது கிறிஸ்து சுவாசத்தை அப்படி கீனோ நேது மம மம முதலாம் லோகே பீராவல் மம திச பலான் மம ஜாயகாத்தேவி தாஹத்தரே திசுனது கோ தேவாதிபதி ஹட்ட மத்தகன பதே அப்படித்தானே தாஹத்தரை திசுன அப்படியேனோ மம லோகேம் ஜாயகாத்தி அப்போது அப்பிட்டா உன்வான்சை அனுகமனை கேரியவேன் துருதி அப்பிட்டா தக்கியாவது நான் கத்துக்கிறேன் நீ கமன ஜாயாகிரகணி நிமாக்கிறான் மத்தியாவது உன்வான்சை அப்பித்துக்கு சுட்னு நிசா சரி என்ன சாப்பிட்டு புதுவங்க மத்தியமா ஏ ஜாயகிரகணேன் ஜீவாத்வன் நேக ஜாயகான் தாசு நேர் தாசே திஸ் துணு நேர் தாசே திஸ்ன முக்காந்து தாசு திஸ்ன யான் போத்தே மே தேவால் மா ஒப்பட கீவே மா துல ஒப்பட சாந்திய அதிவன பினிசு லோகேங் ஒப்பட துக்க கேட்ட திபே ஏ தாரியவான்
මම ලෝකයේ අභිබව ජයගති. ලෝකෙන් ගැට තියෙනවා. ලෝකෙන් අමාරුකම් තියෙනවා. ලෝකේ වේදනාවන් තියෙනවා. හැබැයි මතක තියාගන්න අපිට ජයග්‍රහණය දෙන්න. හරි? යොහාන් 16:33. යොහාන් 16:33. මගේ මේකේ නෝට් එකේ කියන්නේ යොහාන් 16:33. හරි? හරි. එතකොට මේක තමයි පාවෝ කරන කතා කරන කාරණේ පරිච්ඡේදයේ අවසාන කොටස. දැන් මෙහෙම කතා කරලා පාවෝ තුමා කතා කරමු මොකක් ගැනද? දෙවන පරිච්ඡේදයේ හලවිනි කාරණා. හරි? දැන් අපි බලමු දෙවනි පරිච්ඡේදයේ හලවිනි කාරණා ටික. මං කියුවේ මොකද්ද? මිතුණු ප්‍රජාවක වෙන ලක්ෂණ ගැන අපි කතා කරමු. හරි? මෙන්න අපි කියෝ මං කියවන්න. ක්‍රිස්තුස් වහන්සේට අයිති වීමෙන් ඔබට යම් ශක්තියක් තිබේද? ප්‍රේමේ යම් අස්වැසිල්ලක් තිබේද? ආත්මයන් වහන්සේ සමග යම් සහභාගීකමක් තිබේද? එකිනෙකා කෙරෙහි ආදරයක් හා දයාබරකමක් තිබේද? ප්‍රශ්න ටිකක් අහලා දෙවනි පදේ කියනවා එසේනම් ඔබ එක සමාන චේතනාව ඇතුව එකම ප්‍රේමයෙන් බැඳී එකම අරමුණකින් එක්සිත්ව සිටින්න සිටීමෙන් මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න. පක්ෂවාදීකමෙන්වත් පුහුමානයෙන්වත් කිසිවක් නොකරන්න. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම් යයි යටහත් කමින් සිතන්න. හැම දෙනම තමාගේ යහපත පමණක් මුසොයා අනුන්ගේ යහපත ගැනද සලකන්න. හරි? ඔන්න පළවෙනි හතර. එන්න පළවෙනි හතර. මම කිව්වනේ මම ප්‍රශ්න මොකද්ද? කිතුරු ප්‍රජාවකගේ ලක්ෂණ. ඔන්න පාවුතුමා ලක්ෂණ ගන්නවත් දෙනවා. බලන්න පටන් ගන්න විදිය බලන්න. හරිම වැදගත්. පටන් ගන්නේ ඔබට පේන ප්‍රශ්න වලින්. දැන් මේ සිංහලයේ මේ අහන ප්‍රශ්න මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. නේ? ක්‍රිස්තුස් වහන්සේ අයිති වීමෙන් ඔබට යම් අස්වැසිල්ලක් තිබේද කියලා ඇහුවට ඔව්ද නැද කියන එක ෂුවර් නෑ. නෑ කියන්නත් පුළුවන්, ඔව් කියන්නත් පුළුවන්. හරිද? හැබැයි ග්‍රීක් වල එහෙම නෙමෙයි. ග්‍රීක් වල ප්‍රශ්න අහනකොට අර if කියලා ඉංග්‍රීසි වචනේ මත if කියලා තියෙන්නේ. ප්‍රශ්න අහන ක්‍රම හතරක් තියෙනවා. හරිද? පළවෙනි ක්‍රමය තමයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. ඒ ක්‍රමේ ඔකට ග්‍රීක් නිසා මම කියන්නේ නැහැ. මම කියන්නේ මේ ඒ task නැත්නම් ඒ කියන එක යොදනවා. මෙහෙම යොදපුවාම මේකට කියනවා first condition. පළවෙනි ප්‍රශ්න අහන විදිය. මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ දෙන්න උත්තරය මොකද්ද? ඔව්. එහෙනම් first condition එක ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න අහන ක්‍රමයට ප්‍රශ්න ඇහුවාම උත්තරේ මොකද්ද? ඔව්. ඒ කියන්නේ මේක හරනම් මෙහෙමයි ලියන්න ඕනේ. ක්‍රිස්තුස් යේසුස් වහන්සේට අයිති වීමෙන් ඔබට යම් ශක්තියක් තියෙනවා නේද කියලා අහන්නේ. නෑ කියන්නත් ඔව් කියන්න පුළුවන්. හරිද? අපි ඊළඟට දෙවෙනි කන්ඩිෂන් එක වෙන ක්‍රමයක් තියෙන්නේ. ඒකෙදි නෑ කියන උත්තරය තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම ප්‍රශ්නයක් අහනවා කියන්නේ අනිවාර්යයෙන් මොකද්ද දෙන උත්තරේ? නෑ. තුන්වෙනි ක්‍රමයක තියෙන්නේ ප්‍රශ්න කියන මොන හරි දෙයක් කියන්න අහන ප්‍රශ්න. ඒ කියන්නේ ඒකට තේරුම් ගන්න. නිකන් ප්‍රශ්න අහනවා අපි ඔයා කොහොමද? ඒකට හොඳයි කියන එක අපි අහන්නේ නැහැ. නිකන් ඒ නිකන් ප්‍රශ්නයක් අහම කතාව විදිහට ගෙනියන්න. අන්න එවැනි ප්‍රශ්න. හරි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මේ යේසුස් වහන්සේ අහනවා. හරි. ඒ ප්‍රශ්න වලින් කියන්නේ මොකද්ද? ආ අහන්නේ මේ නිකන් ඊළඟට කතාව කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේ අපි උසාව මරුණාද කියලා අහලා ආ ඒක අහන්නේ ඔව්ද නැද්ද මොකක්වත් අහන්නේ නෙමෙයි. මොකද ඒ කියන්නේ? යා. හරි. ඊළඟට තමයි සාමාන්‍ය උදේ විදිය කන්ඩිෂන් එකක් ඒකට අර කිසිම එකක් නැතුව යාලේ වටේ කරලා එතකොට මේ ෆස්ට් ක්ලාස් නැත්නම් ෆස්ට් ක්ලාස් කන්ඩිෂන් එකක් අපි මේ දැන් තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් අපි දෙන උත්තරය ඔව් විය යුතුයි. දැන් මේ වගේම නෑ කියන එක තියෙන කොහෙද දන්නවද? රෝම පොතේ තියෙනවා. රෝම පොතේ සමහර අහනකොට කියනවනේ කොහෙත්ම නෑ කියලා අහනවනේ. බලන්න රෝම පොතේ ඒ වගේ ප්‍රශ්නයක් අහන කෙනෙක් මතක් වෙන්නේ නැද්ද බලන්න. පාවුල්තුම එනවා. ඒ ග්‍රීක වචනේ මෙගනෙටෝ කියලා. හරි ප්‍රශ්නයක් බලමු කොහෙත් තියන්නේ එසේ නොවේ කියලා තියෙනවනේ සමහර තැන්වල. නැත්තම් කොහෙත්ම නැහැ කියන එක වගේ.
එසේ නොවේවා කියලා තියෙනවා. ඔය තියෙන්නේ. මේ ප්‍රශ්නේ අහලා යාම උත්තර දෙනවා එසේ නොවේවා කියලා. දැන් උදාහරණ මේ බලන්න මේ හතර වෙන එක. විවස්ථාව පිළිපැදීමෙන් ඔහු පමණක් ආශාව ඇති ඔබ විවස්ථාව ප්‍රකාශ කරන දේ අසන්නේ නැද්ද? ඒක නිකන් එකක්. නිකන් අහන එකක්. ඒකෙදි උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරි? දැන් ඒ ඒවා නිකන් ඉතුරු ටික කියන්න කියන ඒවා. මේකෙම තියෙනවා මේ ප්‍රශ්න තියෙනවා. ආබේදී 3:21 බලන්න. එසේ වීනම් විවස්ථාව දිව්‍යන් වහන්සේගේ පොරොන්දු වලට විරුද්ධද? ප්‍රශ්නේ අහන්න. හැබැයි යාම උත්තරේ තමයි මොකද්ද? කොහෙත්ම නැත. ඒතර මේ මේ මෙතන අහන ප්‍රශ්නේ අහන්නේ අර දෙවනි වරනේ. මොකද්ද? නෑ කියන උත්තරේ ඇති වෙන පිලිස. හරිද? ඒක තව ශක්තිමත් කරන දෙයක් කියනවා. මෙගිනේටෝ කොහෙත්ම නැ. වෙන්න බෑ. එනවා. ඒක තවත් අරක වැඩි කරනවා. හැබැයි මෙතන අහන ප්‍රශ්න මොකක්ද කියන්නේ? ඔව් කියන උත්තරේ දෙන්න. ඒ නිසා මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර මොකක්ද දෙන්න ඕනේ? ඔව්, 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 ඔව්. ඒතර පාවුල් තුමා මේ පළවෙනි පදෙන් කරන්නේ ආයාචනයක් කරනවා පිළිපිස බව. මොකක්ද ආයාචනය? ඔව් කියනවා කාරණා හතරක් මෙතන. මොනවාද මේ කාරණා හතර? පළවෙනි එක තමයි අපිට කියනවා මොකද්ද? ඔබ ක්‍රිස්තුස් වහන්සේට අයිති වීමෙන් යම් කිසි ශක්තියක් තියෙනවද? හරි? මේ වචනය ඉංග්‍රීසියෙන් තියෙන මං හිතන විදිහට encouragement කියනවා. මොකද්ද සිංහලෙන් තියෙන එකට අනිත් බයිබලෙ මොකක්ද තියෙන්නේ? සාමාන්‍ය තිස්සට බයිබලක් තියෙනවා. කියවන්න බලන්න මොකක්ද තියෙන්නේ? අස්වැසිල්ලක් තියෙනවා. හරි? ඒතර මේක encouragement. මේ කියන එක වික්‍රම දෙකකට ගන්න පුළුවන්. අනුශාසනාව වෙන්නත් පුළුවන්. හරි දෙකෙන් අපි ධෛර්යමත් කරන කරන අනුශාසනා. ඒතර ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට යම්කිසි ධෛර්යමත් වීමට ශක්තියක් ගේන්න අපිට යමක් තියෙනවා. අපි අමාරුකමෙන් යනකොට වේදනාවන් යනකොට ප්‍රශ්න වලින් යනකොට අපිට තියෙනවද ස්වාමීන් වහන්සේට අපේ ධෛර්යමත් කරන්න? ඔව්. හරි දෙවෙනි ප්‍රශ්නේ ඊට පස්සේ කියනවා ප්‍රේමේ යම් අසවසෙල්ලක් තිබේද? දෙවෙනි එකයි අහනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තියෙන ප්‍රේමය නිසා අපිට අපේ සිත්වලට සැනසීමක් තියෙනවා. හරිද? මොකද උත්තරේ? ඔව්. ඊට පස්සේ කියනවා මොකද්ද? ඊළඟ උත්තරේ, ඊළඟ ප්‍රශ්නේ. ආත්මයන් වහන්සේ සමග ඔබට සහභාගීකමක් තිබේද? ඒතර ආත්මයන් වහන්සේත් එක්ක අපිට සහභාගීකමක් තියෙනවද? හරි? අපි දන්නවා 2 කොරන්ති 13:13 නේද? කොහොමද පිටකොරන්ති 13:13 යන්නේ? කාටද කියවන්න පුළුවන්ද? 2 කොරන්ති 13:13 මේ පදයනේ අපි හැමදාම සභාව විවර කරන ඕනේ කියන අද කොටස මොකද්ද දැන් තියෙන්නේ? ඔව් 13:13 2 කොරන්තියා දෙක කොරන්තිද? ස්වාමි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණා. මොකද යේසුස් වහන්සේ කියන්නේ මොකද්ද? කොහොමද කියන්නේ? මෙතන කියන්නේ නෑ 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 මෙතන යොහාන් පොතේ කියවෙන එකද? පළවෙනි පරිච්ඡේදයේ අපිට කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන මොකද්ද කිව්වේ? කරුණාවත් සත්‍යයි. සත්‍යයක් කරුණා කියලා. කරුණාවත් සත්‍යයක් ප්‍රමුණේ වුණා. පූර්ණ. හරි. එතකොට එතන එක යොහාන්. මේ යොහාන් පළවෙනි පරිච්ඡේදය අපිට කියන්නේ. ඔව්, උන්වහන්සේගේ තමයි කරුණාව. ඒක තමයි මේ කියන්නේ මෙතන මොකද්ද? ස්වාමි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව. උන්වහන්සේගේ නාම අපිට කරුණාව. ඊළඟට කියනවා දෙවියන් වහන්සේගේ නැත්නම් පියාණන් වහන්සේගේ ප්‍රේමය. අපිට කියනවා යොහාන් 3:16 මොකද්ද කියන්නේ? මොකක්ද කියන්නේ යොහන් 3:16? ආ? කියවුම් දබන් කියවුම් නේද? කියවුම්. 3:16. අපාරම් පදනේ නේද? 3:16 මොකද කියන්නේ? යොහන් 3:16. ප්‍රේමකලසේක ස්වාමීන් වහන්සේ නේද? සෝකී ඒක ජාතක පුත්‍රයාණන් දිනතරම් ලෝකෙ. ඉතින් ආ අන්න දෙවියන් වහන්සේගේ ප්‍රේමය.
Piana mahasa ke prema ya. Hari prema. Kita heavy itu guru. Kita healer. Hari, tunggu ni kapal kita nak ada. Maka tu pasal yang tu jenis. Dah tu nih dekat perantai. Dah tu nih dah. Swami Vishnu Swami karuna itu. Piyo Devayan mahasa ke prema itu. Ko, marah, marah, ni, ya, dah tu ni dah. Oh, pilih, ne, ekak ko, dekak koran ti, dah tu ni dah tu. Dekak koran ti dah tu ni dah tu. Shuddhatma mahansaka sahabayakam. Mama kiyanne metana kiyana karanamai kiyanne. Shuddhatma mahansaka apita sahabayakamata genne. Kohomada shuddhatma mahansaka apita sahabayakamata genne kohomada? Kohomada sahabayakamata genne? Dan sahabayakam kiyanne mokada? Meka apita kiyanne. Podi api me ehema yana ekak karanne kamanne naha mona hari. Kamanne me. Hari pura. Meva neda unpack karanne hondayida ne? Naththan hariyanne ne. Kohomada මම නැසිරා ප්‍රතිවම යම් කියන්නේ කොහොමද සුද්ධාත්ම සහභාගී නැති කරන්නේ නාංශික වැඩ විසිය වැඩ විසින උකෝම සහභාගී කරන්නේ සහභාගීකම කියන්නේ මොකද කොයිනෝනියා කියලා කියන්නේ කොයිනෝනියා කියන්නේ සහභාගීකම නෑ මොකක්ද කියන්නේ මේ කියන්නේ සහභාගීකම කියන්නේ මිත්‍රකම අපි එකිනෙක කෙනාත් එක්ක තියෙන සම්බන්ධතාවය එකිනෙක යාත්‍රක තියෙන අලෝම් කන සෙනෙහස එතකොට දෙවියන් වහන්සේ කොයිදාවත් එක්ක අපෝ කැඳවන්නේ මොකටද සහභාගීකම ඇවිල්ලා කතා කරන්න බලන්න යාළුකමට නේද පරිණිවෙන එක අපිට කියන්නේ කොහොමද ප්‍රීතිමත් හැඟීමක් එන්නේ නැහැ අයියෝ මොන කර්ණයක්ද මේක දෙනවා දන්නේ නැහැ පරිියට හරිද ඒ වෙනවනම් ප්‍රශ්න අහනවා මම කියන්නේ ක්‍රිස්තියානි ප්‍රජාවේ ලක්ෂණය හරිද කොහොමද අපි කියන්නේ සුද්ධත්ව වහන්සේගේ සහභාගීකම කොහොමද ඇති කරලා තියෙන්නේ අපේ සුසුමක් කිව්වා ආත්ම වාසික වැඩ සිටින්න. හරි. මොකක්ද වැඩ සිටීම නිසා වෙන්නේ? දැන් ගොඩක් අය තාම වැඩ ඉන්නකොට අනිත් භාෂාවෙන් කෑ ගහනවා. ඒක තමයි වැඩ ඉන්නවා කියලා කියන්නේ. එහෙම නිතර ගොඩක් අය නේද? කොහොමද සුද්ධාත්ම වාසික කියන්නේ? සුද්ධාත්ම ස්වභාවය කියන්නේ මුලින්ම දඟල වෙවුල වෙවුල කෑ ගහන එක තමයි සුද්ධාත්ම ස්වභාවය. ඉතින් අද සුද්ධාත්ම වැඩ ඉන්නවා කියන්නේ මොකද්ද? කෑ ගහනවා. එනවා මම කියන්නේ මම පැහැදිලි කරන්න හදන්නේ කල්පනා කරන්නේ කොහොමද සුද්ධාත්ම මහන්සේ සහභාගීකම ඇති කරන්නේ රෝම පස්වෙනි පරිච්ඡේදයක් රෝම පස්වෙනි පරිච්ඡේදයේ කියන පහදාත් අන්තර කියවන්න බලන්න ප්‍රේමයනේ ආලෝකය
මේනම් ප්‍රශ්න කරන්න ඕන සුද්ධාත්මවාංශ ඉන්නවද කියලා. සුද්ධාත්මවාංශ ඉන්නවා නම් සුද්ධාත්මවාංශ පිට දෙනවද කියන ප්‍රශ්න අහන්නේ. හැලින් මම කියන කතන්දරේ. මොකද සුද්ධාත්මවාංශය තුළ අපේ හදවත් වලට ප්‍රේමය, මක්කරුනේ, මක්කර තියෙනස තමයි අපිට මොකද වෙන්නේ? අපි නිකම්ම ජෙල්දක නිකම්ම කිතු වෙනවා. අපි නිකම්ම දුසකම ඇති අපි එක අපි සහභාගී වෙන්න යන්නේ එහෙමයි. සහභාගීද අපි කරන වැඩවලදී දුකම එන්නේ. එකිනෙකා රක බලා ගන්න හිතෙන්නේ. එකිනෙකාගේ හදවත ගැන අපි තුරු සිතාගන්න ප්‍රේමයේ ප්‍රේමය නැත්තම අහන්න ලොකුම ප්‍රශ්නේ. සුද්ධාත්ම මහන්සිය කී කරන සුද්ධාත්ම මහන්සියගේ සහභාගීකමක් ඇද්ද? හා? සහභාගීකමක් ඇද්ද? ඊළඟට යම් ආදරයක් සහ දයාබරකමක් ඇද්ද? කෙනෙක් කෙනෙකුට තියෙන ආදරය දයාබරකම නේද? මිත්‍රත්වය ඒක තියෙනවා. මොකද අපිට කොරන්ති පොතේ කතා කරනවා අර ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය හරියට ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය හරියට ශරීරය වගේ. මතක නේද? ඊට පස්සේ අහනවා නේද මුළු මුළු ශරීරෙම හැක්නම් පේනවා මුළු ශරීරෙම කකුලෙන් ඇවිදින්න පුළුවන් එහෙම කියලා එකපාර කියනවා එක පොඩි අවයවයකට කැක්කුමක් ආවොත් මුළු ශරීරෙම දුක් විඳිනවා හරිද ඒතර බලන්න මේ සම්බන්ධ වීම හරිට අපි මේ එකතු වෙලා තියෙන්නේ අපි තුන තියෙන එකිනෙකාගෙන වේදනාව එකිනෙකාගෙන නේද අනුකම්පාව අපිට අනික් කෙනාගේ වේදනාව දැනෙන්න ඕන මං කියුවානේ අපි අද කතා කරන්නේ මොකක් ගැනද? අවතුමද කතා කරන්නේ සභාවේ තියෙන කිතුම ප්‍රජාවකගේ ලක්ෂණ ගැන. ඒක තමයි ආත්මවාංශ අපෝ ගෙනෙන්නේ. ආත්මවාංශ අපිට මොකද කියන්නේ? අපි ਉਹ පොළඹවනවා. හදවතට කියනවා මේ මොකක් හරි වෙලා තියෙනවා. මෙයාගෙන යාඥා කරන්න. මොකක් හරි වෙලා තියෙනවා කියලා මම උදව්වක් කරනවා. සමාජයක ඔකට කියන මොන හරි දෙයක් කියනකොට කියන්නේ සිස්ටර් අනේ හරි පුදුමයි. ප්‍රදමට හරි පුදුමයි. අනේ මන් දන්නේ මම හරි අමාරු කටි ඔකට්ටිය මේක ගෙනාව දුන්න හරිම පුදුමයි දෙවියන් වහන්සේ මේක කරේ දෙවියන්ට ප්‍රශංසා. මේම සාක්ෂිය තුනේ කොහොමද? අපි තුල ආත්මයන් වහන්සේගේ සහභාගීකම තියෙනවා. හරි. ඒතකොට ඒක නැත්තම් සබහව යාන්ත්‍රිකයි. ඕ නිකන් ඇල්මර් ගිහින් එනවට එනවා කරනවට කරනවා නේද? පුරුද්දට කරනවා. දැන් ගිය සතිය අපිට හොඳ තේකුයි මොනාද මේ මොනා මම දන්නවා එක්කෙනෙක් විශේෂයෙන් මේ සඳහා මුදල් වේදන් කරලා නේද ගිය සතිය නේද අපි කිව් තේ කොම්මේ නේද ඉතින් ඇයි ඇයි ප්‍රේමය සහභාගීත්වය ආනිකයි අපි වෙනදා ගන්න තේකට වෙනත් ඒකක් අදා ඇයි ඒ තියෙන කැක්කුම ඒ කියන ඒක ආත්ම වහන්සේගේ තේරෙනවද අපි ආත්මවාහසිය තුළ ජීවත් වෙනවා කියන්නේ අපි තුළ තියෙන මොකක්ද කැපවීම කරන දේ ආදරය දයාව ඇලුම්කම ඉතින් ප්‍රිය සහෝදරනි ප්‍රශ්නයක් අහන්න එහෙම නැත්තම් අහන්න ඕනි ප්‍රශ්නේ ඕකට්ටිය සුද්ධාත්ම මහන්සිය ඉඳ දෙනවද නැද්ද මොකක් ගුඩෝවක් අය සුද්ධාත්ම මහන්සිය රිදවන සුද්ධාත්ම මහන්සිය විරුද්ධ වීම සුද්ධාත්ම මහන්සිය ප්‍රතිරෝධය දක්වන ඒකට හේතුව මහන්සිය මොකද මාංශය හරි ලේසියෙන් අපිව පොළඹන හරිද? වැරදි දේවල්. ඉතින් මම කියන්නේ මේකයි. දැන් අපි සභාවක්කම හරිම සංකීර්ණයිනේ. සභාවක්කම එක්කෙනෙක් දෙන්නේ නෙමෙයිනේ. ගොඩක් ඉන්නවනේ. ඉතින් කියන්න බලද්දි ඉතින් මොනවා කරන්න දප්පා ගොඩක් අය ඉන්නවනේ. ඊය වෙනස් වෙන්නේ නැහැනේ. ඊය වෙනස් වෙන්නේ නැහැ. ඔයා වෙනස් වෙන්නේ. ඔයා දිවෙන් මාංශිකය අස්ස මාංශිකය පිළිගන්න. ඒ අයගෙන දොස් කියන්නේපා ඒ අය එහෙමයි කියලා. ඔබ ආත්මෙන් පිරලා ජීවත් වෙන. ඔබ ආත්ම වහන්සේගේ සහභාගීකමක් ඇතුළු. ආමෙන්. ආමෙන්. හරිද? ඉතින් පාවුතුමා කියනවා මේ ඔක්කොම අපිට තියෙනවා. ඔව් 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 චෙක් 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 ඇත්ත ඇත්ත ඇත්ත. එහෙම කියලා
ඔන්න පාවුතුමාගේ ප්‍රධාන ආයාචනය දැන් මොකද ආයාචනය දෙවනි පදේ කියනවා එසේ නම් අන් අර උඩ කැලේ නම් මොකද එසේ නම් කිව්වේ ඔබට යම් ශක්තියක් තියෙනවද හැමදාම එනකොට දෙවන වාසික වචනේ අහලා ඔබට ප්‍රේමයක් තියෙනවද ප්‍රේමය තුල කිසුවන්සගේ ප්‍රේමය තුල යම් කිසි සැනසීමක් තියෙනවද ශුද්ධාත්මා මහන්සුර ප්‍රේමිය වගුල්ලා සහභාගීකම තියෙනවද දයාබරකමක් කරුණාවක් අනෙක් කැර තියෙනවා නම් එසේ නම් අපිට කියන මොකද්ද ප්‍රේමයෙන් බැඳී එකම අරමුණක්කින් එක්සිට්ව සිටීමෙන් මාගේ ප්‍රීතිය සම්පූර්ණ කර පෞතුමකින් මාගේ ප්‍රීතිය සම්පූර්ණ කර ඔතර තියෙන එකම ක්‍රියාපදේ ඔය ක්‍රියාපදේ විතරයි ඔය ඔක්කොම එක වාක්‍යයක් නිකෝල එකයි දෙකයි පද ඔක්කොම එක වාක්‍යයක් ඒක එකම ක්‍රියාපදේ මොකද්ද මගේ ප්‍රීතිය පූර්ණ කරන ඵලෝ කියලා කියන්නේ වචනේ පූර්ණ කරන උත්පූර්ණ කරනවා කියන්නේ මොකද්ද වාදිනේකට වතුරවක් කරනකොට ඉද්දීරේ යකේ මගේ තුර ප්‍රීතිය තියෙනවා දැන්වා මේ මිදෙල මොකද ගන්න ඕනේ තව තව ඉතිරෙන්න සරස මං කියේ අපි හරියට ජීවත් වෙනකොට දෙවියන් වහන්සේගේ සේවකයා හරි සන්තෝෂයි ඒ ආයෙත් පේනවා දෙවියන් වහන්සේගේ කරුණා සේවක විතරක් නෙමෙයි දෙවියන් වහන්සේගේ ප්‍රීතිය උතුරලා යනවා පැහැදිලිද හරි දෙවියන් වහන්සේගේ ප්‍රීතිය උතුරලා යනවා දැන් මෙතන අපිට කියනවා කාරණා දෙකක් කියලා එකක් තමයි එක මනසකින් ජීවත් වෙන ඒක බුද්ධිමය දෙයක් හිතෙන් කරන දෙයක් හරි එක අරමුණක් ඇතුව එක මනසක් ඇතුව ජීවත් වෙන ලයික් මයින්ඩඩ් කියන වචනේ හරි එක ආකාර්ත සිතන එකම වටිනාකම් තියාගන්න අන්න ඒක තමයි මෙතනින් කියන්නේ හරි ඊළඟට අපිට කියනවා මේ එක්සත්භාවය ප්‍රකාශ වන ආකාර තුනක් ගැන කතා කරනවා ඊළඟ කොටසේ හරිද ඒ එකමුතුකාවක වඳ ප්‍රකාශ වෙන්නේ කියලා බලන්න ඊතුරු ටික හරි 3-4 ඉස්සරම කියනවා මොකද්ද පක්ෂපාදී කමෙන්වත් පුහු මාන්නෙන්වත් කිසිවක් නොකරන පළවෙනි එක මොකද්ද පළවෙනි එක ඔව් ඒ කියන්නේ එක එකනත් එක්ක බැඳිලා වෙන් වෙලා කටයුතු කරන්න එපා. අපි තමයි පරණ ගැන්නේ. මේ අය අලුත් ගැන්නේ. මේ අය හොඳ නැහැ. නේද? අපි තමයි පාස්තරේ යාළුවෝ ටික. අනිකේ පාස්තරේ විරුද්ධයි. ඒක හොඳ නැහැ. නේද? එක එක කල්ලි තියෙනවනේ. අපි තමයි මේ කිරුලපණ කණ්ඩායම. මේ අය අනික් කණ්ඩායම්. මේ අය පිටකන්තයි. අපි ඇවිල්ලා මේ පල්ලි අයිතිකාරයෝ. සමහර පල්ලි අයිතිකාරයෝ අපි මේ විසු පිට අය ඉතින් එහෙම පක්ෂවාදීකම් ඇති වෙනවා මේ පක්ෂවාදීකම් වලින් මොකද වෙන්නේ මොකකටද බාධා ඇති වෙන්නේ කල්ලි බෙදුනා මොකකට බාධා ඇති වෙන්නේ මොකද නැති වෙන්නේ ප්‍රේමය තේරුණාද ප්‍රේමය නැති වෙනවා ඒක තමයි මේ කියන්නේ ප්‍රේමය තියෙනවද හැබැයි ප්‍රේමය නැති වෙනවා මොකක් නිසා කැලිකැලිය උඩ කැලිකට තමයි. මේක එක්කෙනත් එක්ක පක්ෂවාදීකම් ඇති වෙනවා. පළවෙනි කියනවා පක්ෂවාදීකම් නැතුව ඉන්න පළවෙනි කාරණේ. ඒ කියන්නේ ප්‍රේමයෙන් බලන අනික් අය දිහා බෙදෙන්න එපා. අපි හරි ආසයි ක්‍රිස්තියානි කාරෝ තරම් බෙදෙන්න කැමති જાතියක් නැහැ කොහෙවත්. බලන්න ඔය පල්ලි කීයක් තියෙනවා. තව පටව ගන්න වගේ පල්ලි හැදලා. ඇයි ඒ? හරි කැමති. ඒ කියන්නේ මං කියන එකම පල්ලි හැදෙන එක වෙනම කතාවක්. එහෙම නෙමෙයි. දැන් මේ එකට ඉන්නවා කට්ටිය අර පාස්ටර් ගියාව ඒ නිසා මම කැඩලා තව පල්ලියක් අතන. එහෙමනේ. නේද? අර පාස්ටර් ටිකක් සරින් කතා කරා අම්ම. අපිට නැත්තම් කණ්ඩායම මම ගලවගෙන ගිහිල්ලා තව පල්ලියක් අතන. හරි? ඔව්. මේ පාස්ටර් මට කවදාවත් මේ සේවය කරන්න දෙන්නේ නැහැ. ආ? දේශනාවක් කර දෙන්නේ මම කොච්චර දන්නවද මේ වචන ගැන? මට දෙන්නේ නැහැ. අපි තුන් හතරද අපි කියනවා අපි කියලා මම පන්නේ. ගෙදර තමයි පන්නේ. හරි? ඉතින් අපි නම් හරි ආසයි බෙදෙන්න, කැඩෙන්න, බිඳෙන්න. පාවුතුමා කියන එහෙම වෙන්න එපා. පක්ෂවාදී වෙන්න එපා. කල්ලිවාද තියාගන්න එපා. ප්‍රේමයෙන් සිටින්න. ප්‍රේමයෙන් සිටින්න. පළවෙනි එක පක්ෂවාදී කමෙන් වෙන් වෙන්න. දෙවෙනි එක කියනවා
මොකද්ද ඉරපූ මාන්නේ ආඩම්බරකම ආඩම්බරකම තරි වැදගත් තම හරිද මේ ආඩම්බරකම දෙගොල්ලොටම තියෙනවා මම දැකලා තියෙනවා මේ ආඩම්බරකම තියෙනවා ඇදහිලිවන්තයන්ට තියෙනවා මේ ආඩම්බරකම නායකයන්ට තියෙනවා හරිද අද මට කිව්වා එක සහෝදරයෙක් ඇවිත් මගෙත් එක්ක කතා කරා අපේ අපේ මම වැඩ කරන කෙනෙක් කිව්වා එයා කතා කරා යම් කිසි නිකායක බයිබල් විද්‍යාලයක් ගැන ඒ බයිබල් විද්‍යාල ශිෂ්‍යයෝ එයා කියනවා ගමන් කරන්නේ ක්‍රිකටර්ස්ලා යන විදියට කොන්ද කෙලිත් නැහැ ගන්න බෑ නවත්තම මොකක්වත් ගන්න නෑ උදව් කරන්නේ නෑ ඇයි දැන් ඒකත් බීටීඑච් කාර්ය නැත්නම් ඒකට ඩිප්ලෝමා කාර්ය දැන් ඒකට බයිබල් විද්‍යාලය මගේ බයිබල් විද්‍යාලය මම දනගස්සනවා එතනම ගියා එම කරා නම් ගියා හරිද මම ඩක්ටර් වෙද්දී මම උගන් කරන්නේ දනගස්සලා තියෙන ඔක්කොම ටික පොරුන් හරිද නේද හා ඔව් ඇත්ත මං කරන්නේ ආ පාඩමරකම් පාන්න කිව්වා නියතමානිකමනේ අර අර ආඩම්බරකම පුහුමාන්නේ මාන්නේ වැඩක් නැහැ පුහුනේ ක්‍රිස්තුස් වහන්සේ අතර පූජා කියන්න පුළුවන්කම තිබුණා නම් දැන් තවට කියන අපිට කතා කරන ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය ගැන හරි පහේ ඉන්න 11 දක්වා කතා කරනවා මේ ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය ගැන කතා කරනවා ඒතරේ මාන්නේ කිසි තේරුමක් නැති වෙනවා මාන්නේ මොකද ඇති කරන්නේ නිකම් ප්‍රශ්නනේ ආඩම්බරකම් පහනකොට බුදු වෙන්නේ නිකම් ප්‍රශ්න ඇති වෙනවා එයා මට කිව්වේ නේ මෙයා මට කිව්වේ නේ අන්තිමට කාර්ද එක පාඩු වෙන්නේ දිව්‍යන් වහන්සේගේ සභාව විසිනකට නැද්ද මම ආවා තව කතාවක් කියලා එයා කිව්වා සල්ලි වයය එකතු කරලා කෙනෙකුට දෙන්නකොට නෑ 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 පාසක දුන්න මට මගෙන් අවසරත්ව දෙන්න බෑ මම තමයි දෙන්නේ ඒක නෑ නෑ මේ ඔය ආර සම්බන්ධ ගන්න නෑ මේක මේ නිකායෙන් දෙන එක ගන්න මේ මේ වෙන ආයතනයක අපි දෙන්නේ නෑ නෑ එහෙම බෑ දෙනවා නම් ඒ පුද්ගලයාට ඒ පුද්ගලයා වෙන සභාවක වෙන ආයතනයක වැඩ කරනවා. දෙනවා නම් ඒ පවුලට අපෙන් දෙන්නේ. එන කොහෙන්වත් දෙන්නේ නැහැ. එහෙම නැත්නම් එපා. දෙන්න. ඉතින් අර මිනිස්සු දුක් විඳිනවා. කාටද? අර දුප්පත් මිනිස්සු. ඇයි නම දාගන්නේ? ඒ වගේ මාන්නය හරිම නරකයි. සමහරට කමිටුවක් වෙනවා. අපි තමයි මේ කමිටුව. අපි තමයි ලේකම් භාණ්ඩාගාරික නේ අපෙන් අවසර නැතුව බෑ මේවා කරන්නේ. වෙන කෙනෙක් උදව් කරන්නේ. බෑ ඒකත් තමුන් අයිති කරගන්න. අර දේශපාලක් කියන්නේ බෝඩ් ගහන්න කියලා. අනුන්ගේ සල්ලි වලින් වැඩ කළා තමුන් ගහන්නම බෝඩ්. අනේ වගේ. ඉතින් පුහු මාන්නේ අයින් කරා. ආඩම්බර වෙන්න එපා කිස්සේ. විශ්වාසය ආඩම්බර වෙන්නේ. විශ්වාසය ආඩම්බර වෙන්නේ අපි හොඳින් ජීවත් වෙනකොට අපි දෙවන වාසුල ගෞරවයෙන් ඉන්න උනන්සේ ආඩම්බර වෙනවා. මම ආඩම්බර වෙනවා. ඒ ඔයා දිව්‍යයන් වහන්සේට අනුව විශ්වාසය වචෙන් අනුව ජීවත් වෙන්න යටහත් කරන සත් ඒක තමයි යමසාර තුන්වන්සේ ආඩම්බරම් පෑවෙන්නේ හරිනේ ඊළඟට කියන මොකද්ද ඒකෙම ඊළඟ බලන්න ඊළඟ කියන මොකද්ද ඔව් ඊට පස්සේ එහෙත් පොඩක් ඊළඟට කියනවා ඔව් ඊට පස්සේ නෝ නොකරන්න එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම් යයි යටහත් කමෙන් සිතන්න දෙවනි එක තමයි කියනවා යටහත් අරකට සම්බන්ධ යටත්ක අපි අනික් කට්ටිය උතුම්ව හිතන්නේ හා ඇදිලිවන්තයන් අනික් අය කියන්නේ ඔක්කොම පාස්වලා සේවකයන් නායකයන් ඔක්කොමලා කියන හිතන්න ඕනේ අනික් කෙනා වඩා උතුම් කියන හිතන්න මේ අපිට යේසුස් වහන්සේ කියන මොකද්ද කියන්නේ ගිහිල්ලා ඉස්සරහ පුටු ඉඳගෙනද කියන්නේ පිටිපස්ස පුටු ඉඳගෙනද කියන්නේ යේසුස් වහන්සේ කියන්නේ මුස්සේකට ගිහිල්ලා ඉස්සරහ පුටු ඉඳ ගන්නවද පිටිපස්ස පුටු ඉඳ ගන්නවද මොකද ඒ සංසි කියන්නේ පිටිපස්ස ඉඳ ගන්න කියලා කියන්නේ ඒ මොකද ඒ කියන්නේ නියතමානී වෙන්න හරි අපි තුමු රනිල් වික්‍රමසිංහ එනවා එයාව පිටිපස්ස පුටු ගති පුටු ගති නෑ හිතේ රනිල් නෙමෙයි අපි හැමති කෙනෙක් කියමුකෝ ප්‍රාදේශීයකෙක් කියමුකෝ ඇවිල්ලා පිටිපස්ස තිබ්බොත් මේව ගණන් ගත්තේ නැත්තම් මේවට කතා කරේ නැත්තම් මොකද හිතෙන්නේ ඔව් අපි එහෙම කරන්න ඕනේ නැහැ
nama teh minus itu no, mana mungkin apa salah kuih ni? Muntah dinner orang kah, teh mungkin, malu kita galgal, mana setiap orang orang galgal, udukara, nanti mau pasar gal, nanti yang di kar khatan gal, hey, mau salah kuih ni mana? Kanan kat ni apa? Teh no, yatat kamar, apit teh, semua apit teh, apit tekan ni apa dah ni? Itulah kira anikka utum kira itu ni dalam itu yatat pun harida. Ilangai kira muka dek ianya tunggini karnya kira sama dengan mata mata mage yang apa topa mana agnosoya anunge yang apa tegana salakan. Itu pasti kira muka dek. Anikka lagi, yang apa tak kena sedar. Lagi, apa yang jiwit, apa jiwat itu nak kohomad? Anikka lagi, anak sitemi. Anikka lagi, awasita lagi, anak hitemi. Harus. Eka thamai, apa yang guna anse balah perut tu ini. Harus. Dan balan, apa pada Bible pada kipu, kemu. Eka Tesalonika hatare dahana mihindan dolah dakwa. Pas dahana mihulam kewan. Eka Tesalonika hatare dahan nama ini, sama nama ini dan dolar dapat. Sabahawa gana balna wita rakna me apit barak movi api wada karla sabahawa buluan nang asir wada kar. Obu duba kira, adu kia kara ala kwa yada. Ika lak kira, adu kia kara ala kwa Abai arwika cara orang ni mereka anungkara salakar, ni salakar apa lah? Ni, ha aman mana? Thank you. Hari, itu enggak hari tu, pagi tu. Anik kaya kan kakumak, ni tu. Tibi itu, anik kaya ke dewal hoela balan noni. Hari, hari, ekat temanya apa itu? Ina laksi. Dan pagi tu, dan oka tu teruna ada. Apik katakan itu Kristiani sabawa, nantang Kristiani prajawak. Lakshan, orang apa itu power tu mami lakshan itu kepingin, ni ada. Mang itu naik apa itu, loko upacara itu ebi, apa sabab Kristus wahansi ke sabab bawa itu matkar. Kristus wahansi ke sabab itu ini alamkarya, tejo sehatikaran na apa itu mereka upacara ebi. Hari, mana ada tapi awasan kalau berapa time, ada tapi awasan kalau waktu itu ada value, pilih pilih boleh dewi parit cede. Kehidupan hatur gak kuat, kotasa Kristiani sabab, matan kitunu prajawak lakshan. Api dekka mulak kotasa api dekian, api dekka Kristus wahan se tu lapi daban na warap prasad agen katakan. Ida pas eh warap prasad agen eh bukti bidan nisa api dekian mukad, api dekarna tu nak kena, ikka karna kena, ikka sitta kengin. Ida pas api dekian mukad, ikka karna akar tu nak kena. Mukad, oh, premaya anu jiwatnya ni, ni ada. Puhumannya, pakshwaadi kamin jiwatnya nipa. Hamadena, yatat kama, ini langgat. Hamagina, kami yah pata, swaya balnik keran nikelaki. Api labur sahdi. Mahina, kurada, kurus katakan, Kristus wanse ke jiwite, me gunang kohmud prakashu ini kini ker, api balik.